ජයන්ත දෙහිඅත්තගේ. ආයිගන්න. මම නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ. අතරම පසුගියදා මරදාන එල්ෆින්ස්ටන් රඟාලා අසල 3වෙනිදා හවස සත්‍යාග්‍රහයක් සංවිධානය කරලා තිබුණා. මෙරටේ පසුගිය කාලය තුළ විරෝධතාවල් සම්බන්ධ වෙච්ච පිරිත් සහ මූර්තිකයෝ විවිධ කණ්ඩායම් විසින්. අපි දැක්කා පොලිසිය විසින් දිගින් දිගටම මේ සත්‍යාග්‍රහය පවත්වන එකට විරුද්ධව කටයුතු කරන්න උත්සාහ කරන ආකාරය. ඔවුන් අධිකරණ නියෝගයක් ලබා ගන්න තිබුණා. නමුත් ඒ අධිකරණ නියෝගයේ පැහැදිලිව සඳහන් වෙලා තිබුණා දැනටමත් ආරම්භ කරලා තියෙන සත්‍යාග්‍රහයට කිසිම ආකාරයක ගැටලුවක් නැහැ මේ අධිකරණ නියෝගය කියන්නේ. නමුත් පසුව අපි දැක්කා පොලිසියට අධිකරණ නියෝග අරගෙන සත්‍යාග්‍රහයට සම්බන්ධ පිරිස ඉවත් කරගන්න බැරි වුණාම මැරයන් ලවා එම පිරිස වලට පහර දීමේ උත්සාහයක් හිතර තිබුණා අපි දැක්කා. දැන් එම සිද්ධියට සම්බන්ධ වෙච්ච පිරිස් පැහැදිලිව ප්‍රකාශ කරලා තිබෙනවා මේ මැර පිරිස එම අවස්ථාවට කඩා වදිනකොට පොලිසිය කිසිවක් නොකර හිටියා. ප්‍රමාණවත් පියවර ගත්තේ නැහැ. එතන හිටපු පිරිසේ ආරක්ෂාව සහතික කරන්න පොලිසිය සමත් වුණේ නැහැ කියන එක එම පිරිස සඳහන් කරලා තිබෙනවා. එතකොට අපිට තිබුණ පැහැදිලි ප්‍රශ්න තමයි දැන් විරෝධතා පවත්වද්දී පොලිසියනුත් බාධා එල්ල වෙනවා, මැරයන්ගිනුත් බාධා එල්ල වෙනවා. එතකොට මැරයොයි පොලිසියයි එකට ඉඳගෙන සහයෝගයෙන් කටයුතු කරනවද කියන ප්‍රශ්නය මේ විරෝධතා කරුවන්ට සත්‍යාග්‍රහයට සම්බන්ධ පිරිස් වලට ඇති වෙලා තිබෙන ප්‍රශ්නයක්. ඉතින් පැහැදිලිවම යම් පිරිසකට තමන්ගේ විරෝධය ප්‍රකාශ කරන්න අයිතිය තියෙන්න ඕන, ඒකම අදහස් ප්‍රකාශ කරන්න අයිතිය තියෙන්න ඕන, ආණ්ඩුවක් විවේචනය කරන්න අයිතිය තියෙන්න ඕන. මේ කාරණා මේ රටේ නීතිය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පමණක් නෙවෙයි රටේ නඩු තීන්දුව මගින් පවා පිළිගන්න තිබෙන කාරණා. දැන් අපිට බැලුවම පේන්න තිබෙන තත්ත්වය තමයි පොලිසිය විසින් එකී තත්ත්වයන් අනුගමනය කරන බවත් එම නීතිවලට එම නඩු තීන්දුවලට අනුගතව කටයුතු කරන බව පේන්නේ නැහැ. දිගින් දිගටම මිනිස්සු පාරට බැහැලා උද්ඝෝෂණය කරන එක නතර කරන්න උත්සාහ කරමින් ඉන්නවා. උද්ඝෝෂණයක් විතරක් නෙවෙයි සාමකාමී සත්‍යාග්‍රහයක් පවත්වන්නට නොහැකි තත්ත්වයක් තමයි අද දවසේ මේ රටේ ඇති වෙලා තිබෙන්නේ. ඉතින් ඒ තත්ත්වයේ අනුව එදා පෙබරවාරි 3වෙනිදා එම සිද්ධියේ විදිතියන් බවට පත් වූ පාර්ශව අද මෙම ස්ථානයට ඇවිල්ලා ඉන්නවා. මානව හිමිකම් කමිෂන් සභාවට ඒ සම්බන්ධයෙන් අපි කලින් පැමිණිල්ලක් කරලා තිබෙනවා. ඒ පැමිණිල්ලට අදාළව දිවුරුම් ප්‍රකාශ සාක්ෂි බාර දෙන්න තමයි අද මේ පිරිස ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඇත්තටම මානව හිමිකම් කමිෂන් සභාවෙන් මේ විරෝධතා කරුවන්ගේ සත්‍යාග්‍රහයට සම්බන්ධ පිරිස්වල අයිතිවාසිකම් විශේෂයෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, විරෝධතා දැක්වීමේ අයිතිය, ආණ්ඩුවක් විවේචනය කිරීමේ අයිතිය කියන අයිතීන් වාසික මුන් කඩවලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මානව හිමිකම් කමිෂන් සභාව පැහැදිලි තීන්දුවක් දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. කී දෙනෙක්ද ඇවිල්ලා ඉන්නේ? ඇත්තටම මෙතන 20ක පමණ පිරිසක් ඇවිල්ලා ඉන්නවා අද දින. 20ක පමණ ප්‍රමාණයක්ද දිවුරුම් ප්‍රකාශ ලබා දුන්නේ? අපි දිවුරුම් ප්‍රකාශය 10ක පමණ ප්‍රමාණයක් තමයි ඇත්තටම ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. තවදුරටත් දිවුරුම් ප්‍රකාශ අපි ඉදිරි දිනවලදී ලබා